මම ඉපදුනේ නුවර අපි ඊට පස්සේ බදුල්ලට ආවා අම්මයි අපච්චි දෙනම ගුරුවරු ඉතින් මට මම පාසල් ගියේ හැදෙන වැඩුණේ ඔක්කොම බදුල්ලේ ඉතින් බදුල්ල විශාකා කනිෂ්ඨ විද්‍යාලයේ බණ්ඩාරවෙල් කුඩකුසුම් විද්‍යාලයේ සහ බදුල්ල මධ්‍යම විද්‍යාලයෙන් තමයි මම ඉගෙනුම ලැබුවේ ඉතින් පුංචි කාලේ ගත්තොත් හැත්තටම හැරිලා බැලුවත් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් එච්චරම ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ චූටිම කාලේදී උනන්දුවක් තිබෙත් නැහැ කවදාවත් අර මේ වගේ තැනකට එන්න බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ ඒ දවස්වල තිබ්බේ නැටුම් වගේ විශේෂ දෙයක් මගේ අම්මා නැටුම් ගුරුවරියක් ඉතින් ඇයගේ ආභාෂයෙන් ඒ ශාස්ත්‍රයට හරි ආසාවෙන් හිටියා නමුත් පස්සේ කාලෙක තමයි තේරුනේ ඉගෙන ගන්න එකේ වටිනාකම ඒ දෙන්න අපිට කියලා දුන්නා පෞල් පරිසරය හරිම සාමකාමී පෞල් පරිසරයක් ඇතුලේ අපිට ඉගෙන ගන්න ඒගොල්ලෝ අවස්ථාව හැදලා දුන්නා පෞලේ අම්මා අප්පච්චි ආරණහම අක්කා නංගි මල්ලි මට ඉන්නවා ඉතින් ඒ තුන් දෙනාම ඇත්තටම මට වැඩි ඉගෙන ගන්න දක්ෂයි මම තමයි ගෙදරින් ඉගෙන ගන්න දක්ෂ නැත්නම් ඉතින් නමුත් පසු කාලිනව ඕ ලෙවල් විතර වෙනකොට තමයි මගේ ඔළුවට ආවේ ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඒ කාලේ වෙනකොට ඕ ලෙවල් වෙනකොට ඇත්තටම මං කිසිම විෂයකට දක්ෂ නැහැ කියන එක තමයි මගේ ඔළුවේ පළපදියම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇවරේජ් ළමයෙකුටත් පහළ ළමයෙක් කියලා තමයි මං හිතුවේ. මං ගැන හිතාගෙන හිටියේ. පන්ති අන්තිමයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලේ මට මතකයි 7 වසරේදී මං පන්ති 39 වෙනියත් උනා. එතකොට අපි පන්ති 40 දෙනෙක් හිටියා. ඉතින් ඒ එහෙම කාලයක්. නමුත් ට්‍රැක් එකට වැටුණාට පස්සේ මටත් ඕනකම තිබ්බා. අර දක්ෂ ළමයි හිටියා. හරි උනන්දුවෙන් ඉගෙනගත්ත ළමයි හිටියා. ඒගොල්ලෝ දිහත් හොරෙන් බැලුවා. ඉතින් ඒගොල්ලෝ විතරක් ඒගොල්ලන්ට විතරක් ටීචර්ස්ලා ආදරය වෙන්නේ නැයි කියලා හිතුවා. ඒ වගේම ඒ වගේ දේවල් එක්කලා පස්සේ හිතුණා මට ඉගෙන ගන්න පුළුවන් ඇති සමහර විට උත්සාහ කරලා බලනවා කිය. මේ අර 7 වසරේදී පන්තියේ අන්තිමයා වෙච්ච කෙනා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ලෙස සමත් වෙනවා නේද? ඒක රහසක්. ඒක රහසක්. ඒ කියන්නේ මගේ රහස කියන්න අපි මේ මම ඇත්තටම 7 වසරේදී කිසිම විදියකින් ඉගෙනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරේ නැහැ. ඒක ප්‍රතිඵලයක් විදිහට මට ගුරුවරු කියලා දෙන දේ අහගෙන ඉන්නටවත් ඌමනාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒ කාලෙදි මට තිබ්බේ ඉතින් අර නැටුම් කරගෙන ඒ වගේ සෙල්ලම් කරගෙන ඉන්න හිටපු කාලයක්. නමුත් අර මං කිව්වා වගේ මම පන්ති අන්තිමයා. මට කවුරුත් ආදරේ නැහැ. මට ටීචර්ස්ලා ආදරෙත් නැහැ. ඉතින් ඒගොල්ලෝගේ අවධානය ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. මොකද අහන ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒකට වැරදි උත්තරයක් තමයි දෙන්නේ. අහලා වැඩක් නැහැ. ඉතින් එහෙම කාලයකදී මට හිතුණා මේ දක්ෂ ළමයි ඉන්නවනේ. ඒ දක්ෂ ළමයින්ට මොකක් හරි විශේෂ දෙයක් තියෙනවද කියලා. ඒ කියන්නේ අපිට නැති දෙයක්. අපිට නැති මොකක් හරි මේ ඒගොල්ලෝ එක්කෝ ඒගොල්ලෝ හරි බුද්ධිමත් ඇති එහෙම නැත්නම් ඒගොල්ලොන්ට විශේෂ දෙයක් අපිට නැති දේ මොකද්ද කියලා දැන් මට දැනගන්න ඕනේ. ඉතින් මම ඒගොල්ලොන්ව නිරීක්ෂණය කරා. ඒගොල්ලෝ කොහොමද මොනවද කරන්නේ මේ ඇත්තම ඇයි මම පස්සට යන්නේ ඒගොල්ලෝ ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඉතින් එතනදී මම නිරීක්ෂණය කරපු දේවල් එක්කලා මම එක ටික කාලයක් යනකොට දෙයක් හොයාගත්තා. අන්න ඒ දේ හින්දා ඒ දේ හොයාගත්ත මොහොතේ ඉඳන් එක දිගටම ඇචීව් කරගෙන ඇචීව් කරගෙන ගියා. ඒක මොකද්ද කියලා කියන්නේ? ඒක තමයි හරිම සරල දෙයක් ඒක. අපි කියමු අපි හිතන විදිහ. අපි හිතන විදිහම විතරයි. එතනින් එහාට අපි කතා කරන බුද්ධිය ගැන එහෙම නැත්නම් අපේ මොළය ගැන සමහර ළමයින්ට වැඩිය හරි උසස් එහෙම කියලා. හැබැයි මම ඒ නිරීක්ෂණය කරපු දේ පස්සේ කාලෙක අධ්‍යයනය කරපු දේ පස්සේ කාලෙක මම පරීක්ෂණ වලට ලක් කරපු දේ මේක ඇවිල්ලා වෙනම කතන්දරයක්. මම ඒක කියනවා නම් අපි ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නේ ඒකට එකම හේතුව ඒක ඉන්ටෙලෙක්චුවල් දෙයක් නෙමෙයි.
ඔන්න මන්ද කතන්දරය කියනවා ඉන්ටලෙක්චුවල් දෙයක් නෙමෙයි මේ ඉගෙනීම කියන එක. ඒක ඉමෝෂන. ඒ කියන්නේ මම කිව්වොත් නොලෙජ් ඇක්විෂිෂන් ඇන්ඩ් ස්කිල්ස් ඩිවලොප්මන්ට් මේ ඔක්කොම බුද්ධිමය කාරණා නෙමෙයි. මේ කාරණා ඔක්කොම ඉමෝෂන. ඉතින් අපි හිතන විදිහට තමයි මගේ හැඟීම අනුව තමයි මං ඉගෙන ගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් ගුරුවරයෙක් ඇවිල්ලා මට උගන්වනවා මොකක් හරි දෙයක් මට උගන්වන්න ඕන. හැබැයි මට උවමනාවක් නැත්නම් ඒක උගන්න ඉගෙන ගන්න මං ඉන්නේ වෙන සිහියක. මං ඒක අහගෙන ඉන්නෙත් නැහැ. මං ඒක ගැන හිතන්නේ නැහැ. මම වෙන ලෝකෙක ඉන්නේ. එතකොට කවදාවත් මං ඒක අහගෙන ඉන්නේ නැහැ. මං ඒක ඉගෙන ගන්නෙ නැහැ. ගානක් ඉගෙනුවත් මං ඒක ඉගෙන ගන්නෙ නැහැ. හැබැයි අපිට මොන හරි කරන්න ඕනෙම කියලා හිතුණොත් අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා. මේ ඕනෙම කියලා හිතන එකයි අර එපා කියලා හිතන එකයි හැංගීම්. ඉතින් මේ හැංගීම් රීප්ලේස් කරන්න බලන්න අන්න එතනදී කඩාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි රහස. ඒක තමයි රහස.